උගලන්ට මතක ඇති මගේ සෝහාන් පුරුෂයා භාරත ලක්ෂ්මී ප්‍රේමචන්ද්‍ර මහතා සමග හතර දිනක් මහපාරේ වෙඩි තබා ඝාතනය කළා. ඊට පසු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් සහ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක තීන්දුවට අනුව වැරදිකරුවන්ට මරණ දඬුවම නියම කරා. ඒ මිනිමරු කණ්ඩායමේ එක්කෙනෙක් වෙච්ච දුමින්ද සිල්වට පහුගිය සතියේ පොසොන්පුර පසළොස්වක පෝය දවසේ අතිගරු ජනාධිපතිතුම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් සමාව දුන්නා. මේ සමාව දුන්නට පස්සේ නොයෙක් විවිධ පුද්ගලයෝ විවිධ මාධ්‍ය වලින් නොයෙකුත් අදහස් දක්වුවා. ඉතින් අපේ අදහසත් ප්‍රකාශ කරන්න ඕනේ කියලා හිතුන නිසා මේ මාධ්‍ය හමුව තියන්න තීන්දුව කරේ. එම සමාව දීමෙන් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරා. එහි කරුණු ගණනාවක් අඩංගු වුණා. ඒ අතර නීතියේ ආධිපත්‍ය කාදිනට ලක්වේ ඇති බවත් සහ දුමින්ද සිල්වාට සමාව ලබා දීමට පාදක වුණු කරුණු කාරණා මොනවාද කියලා අහලා තිබුණා. ඒ වගේම මගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියත් ජනාධිපතිතුමාට ලිපියක් යොමු කර තිබුණා. මට දැනගන්න තියෙන විදිහට ඒ දෙකට තාම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. මම හිතෙනවා අඩුම තරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉදිරිපත් කරපු ලිපියට හෝ එතුමා එක්මන් ප්‍රතිචාරයක් දක්වයි කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිපියක් ඉදිරිපත් කිරීම ගැන මං ස්තුතිවන්ත වෙන අතර ට්විටර් පණිවිඩ මගින් මේ පිළිබඳව දැනුවත් කළ ඇමරිකානු තානාපතිතුමිය ඇලන් මැතිනියටත් ඒ වගේම ජගත් මානව හිමිකම් සංවිධානයටත් මං ස්තුති කරනවා. දැන් මේ සිද්ධියෙන් පස්සේ අපිට නොයෙකුත් අය කතා කරනවා. නොයෙකුත් සමාජ සංවිධාන මානව හිමිකම් සංවිධාන ඒ වගේ දෙස් විදෙස් අපේ හිතමිතුරෝ ඊළඟට අපි මොනවද කරන්නේ මේ සම්බන්ධයෙන් කියලා. ඉතින් ඒක පොඩ්ඩක් කල්පනා කරමින් ඉන්නවා. මොකද හේතුව ලංකාව දැන් මේ වෙනකොට ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පත් වෙමින් යනවා නොයෙකුත් සිද්ධීන් නිසා. දැන් අපිත් මේ සිද්ධි අරගෙන ජාත්‍යන්තරයට යනවා කියන්නේ ඒක දැනට ලංකාවට බලපාන GSP+ සහනයට ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා දීම වලදී මේවා බලපෑමට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ බලපෑමත් එක්ක ඒකේ විඳින්න සිද්ධ වෙන්නේ මේ ලංකාවේ දුකී දුප්පත් ජනතාවට. එහෙම නැතුව ඔය ඉන ජනාධිපතිවරුන්ට හරි සිහින ජනාධිපතිවරුන්ට හරි එහෙම නැත්නම් ඔය අලුතෙන් පහළ වෙනවා කියන දියසෙන් කුමාරවරුන්ට හරි නැතුව රජපෞල්වලට ඒක දැනෙන්නේ නැහැ. දුකී දුප්පත් අසරණ දෛනික වැටුපින් ජීවත් වෙන මිනිසුන්ට තමයි ඒ තත්ත්වේ බරපතල ලෙස පහර වදින්නේ. ඒ නිසා ඒ ගැන ඉදිරියට මොනවද කරන්න කියන එක ගැන තාම ස්ථිර නිගමනයකට ආවේ නැහැ. තව දෙයක් කියන්න ඕන. දැන් පංචපුද්ගල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයවරුන්ගේ තීන්දුවට මෙහෙම මේ දඬුවම දීලා සමාවක් ලැබුණාම ඒක පූර්වාදර්ශයක් වෙනවා ඉදිරි අනාගතයේදී මේ වැරදි කරන අයට. සමහර විට ඕනෑම කෙනෙක්ට පුළුවන් විරුද්ධවාදීන් අමුම මේ ප්‍රසිද්ධියේ ඝාතනය කළා වෘත්තු නාතරකින් සමාව ලැබෙනවා නම් ඒකට යොමු වෙන්න. ඉතින් ඒක රටක් විදිහට මං හිතන්නේ ඒ වගේ තත්ත්වයක් උදා වෙච්ච කියන කනගාටුයි. ඒ වගේම සරත් පොන්සේක මෙතුමා කිව්වා වගේ මේ සමාව දීමත් සමග මගේ දුවට මට සහ අපේ පවුල්වල අයට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. අපේ ජීවිතවලට යම් කරදරයක් හානියක් යම් කිසි තර්ජනයක් වුණොත් අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතුමා වගකිය යුතුමයි කියලා මම මේ වෙලාවේ කියනවා. ඒ වගේම මේ සිද්ධිය සිදු වුණේ 2011 ඔක්තෝබර 8 වෙනිදා. ඒ වෙනකොට විශේෂයෙන් මේක මම කියන්න ඕන ඒ වෙනකොට තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය 2011 ඔක්තෝබර් මාසෙදී. 2015 ජනවාරි වෙනකොට මේ සම්බන්ධයෙන් සියලු නඩු කටයුතු ඉවර වෙලා තිබුණේ. නොයෙකුත් අය කියනවනේ මේ ආණ්ඩුව මාරුවත් එක්ක මේක වෙනස් වුණා කියලා. ඒ නිසයි මම කියන්නේ 2011 ඔක්තෝබර් 8 කියන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය තිබිච්ච කාලේ. ඒ මේ සිද්ධිය සිදුවීමත් එක්ක මමත් මගේ දියණියත් වෙනුවෙන් පෙනී හිටියේ අපේ ජනාධිපති
නීතිඥ තිරන්ත වළලී අධිමතිතුමා මං හිතුවා මේ අද මේ ප්‍රෙස් එකට මුලින් ඉඳලා අපිත් එක්ක හිටපු එතුමාව සම්බන්ධ කරගන්න ඕන කියලා. ඒ වගේම එතුමා එතන විශාල කාර්යභාරයක් කරා දොමින්ද සිල්ලා අධිකරණයේ මගහරිමින් විදේශගත වෙලා හිටියා කාලයක්. ඔහු අත්අඩංගුවට ගන්න මෙතුමා කළ සේවය අසීමිතයි. ඒ වගේම මං එතුමාට ස්තුතිවන්ත වෙන අතර දැන් මං එතුමාට අදහස් ප්‍රකාශ කරන්න ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.